අයිබෝවන් සුබෝදැසනක් අද මාර්තු මාසේ දෙවනිදා. අපි අද සූදානම් ලෝකෙවටත් තොරතුරු සුපුරුදු විදිහට ඔබට කියන්න. ඒත් එක්කම දැන් ලෝකේ පුරා තියෙනවා බලය බෙදා ගැනීම නැත්තම් බල අරගලය නැත්තම් බලය ලබා ගැනීම කියන කාරණා විවිධාකාරයෙන් සිදුවන අවස්ථාවන්. දැන් මේකේ හොඳම උදාහරණයක් තමයි මියන්මාරයේ සිදුවුණු හමුදා කුමන්ත්‍රණය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පසුගිය දවසක නැත්තම් පෙබරවාරි මාසයේ 28 වෙනිදා කියන්නේ පෙරදා දවස හැදෙන්නුයේ මියන්මාරයේ හමුදා විරෝධතාවල සිදුවුණු අඳුරුතුම දිනයක් විදිහට. ඒකට හේතු කාරණා බොහෝමයක් තිබුණා. විරෝධතාකරුවන් 18 දෙනෙක් මරණයට පත්වීම ප්‍රධානම හේතුවක් බවට පත් වුණා. දැන් මේ සිදුවීම මේ වෙනකොට ලෝකයේ සිදුවුණු ප්‍රධාන පූතක් බවට පත් වෙලා හමාරයි. ඉතින් ඒ නිසා අදත් සිවුදෙසින් ඒ පිළිබඳව විශේෂ තොරතුරුත් එක්කම අපි සූදානමින් ඉන්නවා ලෝකයේ වටා තොරතුරු ඔබට කියන්න. ඉතින් ඒ තොරතුරු විශ්ලේෂණය කරන්න අද සුපුරුදු විදිහට සිවුදෙස ඉන්නවා ප්‍රවීණ විදේශ වෙත විචාරක මාධ්‍යවේදී ප්‍රසාද් උඩඟුටගේ. අයිබෝන් සංජය. එනං දවසේ ප්‍රමුඛ පුවත් මොනවද කියලා දැනගන්නත් එක්කම තොරතුරු පෙළ ගැස්මත් බලලා ඉමු. හොඳයි, අපි මුලින් කතා කළා වගේම මියන්මාරයේ නවතම තත්ත්වය කොහොමද මේ වෙනකොට කියලා දැනගන්නයි සූදානම් වෙන්නේ. අවුන් සන් සූකියට හැකියාව ලැබිලා තියෙනවද තමන්ගේ නීතිඥවරුන් හමුවන්නට අධිකරණ ක්‍රියාවලියට සහභාගී වන්නට මොනවද අලුත්ම තොරතුරු? ඔව්, දැන් සංජීවනි, මේ වෙනකොට මියන්මාරෙන් ලැබෙන තොරතුරු එතරම් යහපත් නැහැ. මොකද ඊයේ දිනේදී අවුන් සන් සූකියේ නඩු විභාගය මුල් වරට පැවැත්තුණා. දැන් අපි ගත්තොත් අවුන් සන් සූකි පසුගිය මාසෙම කුමන්ත්‍රණයෙන් පස්සේ ඉතාම කනගාටුදායක තත්ත්වයක් මියන්මාරේ වාර්තා වුණා. මොකද එන්න එන්නම ජනතාව පීඩනයට පත් කරන, ඒ වගේම ජනතාවට එරෙහි ක්‍රියාමාර්ග හමුදාව විසින් අනුගමනය කරන ආකාරය අපි දැක්කා. දැන් අවුන් සන් සූකියේ නඩු විභාගයත් ඉතාම පැහැදිලිව පේනවා, මේ සැලැස්මීමේ කොටසක් විදිහට පේන ලකුණු, ඉතාම මේ බැලූ බැල්මට පේන ලක්ෂණ අපිට දක්නට ලැබෙනවා. මොකද දැන් මේ වෙනකොට ඊයේ දිනේදී කුමන්ත්‍රණයෙන් පස්සේ අවුන් සන් සූකි කොහේ රඳවා තිබුණද කවුරුත් දැනගෙන හිටියේ නැහැ. දැන් බොහෝ දුරට සැක කරනවා ඇයගේ නිල නිවස තුළම රඳවා තබාගෙන ඉන්නවා ඇති කියලා. කොහොම වුණත් අවුන් සන් සූකිගේ ඇයව දේශපාලනික වශයෙන් අකර්මණ්‍ය කිරීමට මියන්මාර් හමුදා පාලකයන්ට ඉතා පුළුල් අවශ්‍යතාවයක් තිබෙන ලකුණු පෙන්නුම් කරනවා. ඔවුන්ගේ සැලැස්ම ඉතාම පැහැදිලි. වරින් වර ඔවුන් මේ වගේ දේවල් ක්‍රියාත්මක කරා මියන්මාරේ ඔය බලය අල්ලා ගන්න, පාලන බලය අල්ලා ගන්න හමුදාව. දැන් එකක් තමයි ප්‍රධාන වශයෙන්, කියන්නේ ප්‍රධාන ප්‍රවාහයේ, ප්‍රධාන දේශපාලනික ප්‍රවාහයේ මේ වරදවල හිතන්න පුළුවන් අලුත් දර්ශන නෙමෙයි මේ. කලින් අවුන් සන් සූකි බොහොම ක්‍රියාකාරීව හිටපු සමයේ, කියන්නේ වසරකට දෙකකට පමණ පෙර දර්ශන ඔය තියෙන්නේ, නැත්නම් සංරක්ෂිත දර්ශන. අවුන් සන් සූකිගේ අලුත් මේ දර්ශන කිසිදු අතකින් මාධ්‍යයට නිකුත් වෙලා නැහැ මේ දක්වා අපිට දැනගන්න ලැබෙන පරිදි. මොකද මේ අලුත් දර්ශනවල දැන් ඇතැම් විවිධ මත තියෙනවා. දැන් ඇතැම් පාර්ශව සඳහන් කරනවා මේ අලුත් දර්ශන පෙළකුත් මාධ්‍යයේ හමුවේ තියෙනවා කියලා. නමුත් ඊයේ දිනේදී ඇය සාක්ෂි ලබා දුන්නේ නඩු විභාගයේදී වීඩියෝ තාක්ෂණය ඔස්සේ. ඉතින් නමුත් ඒ වීඩියෝ තාක්ෂණික දර්ශන ප්‍රසිද්ධ කළේ නැහැ කියන එක තමයි අපිට වාර්තා වෙන්නේ. එකක් තමයි ඒ වීඩියෝ තාක්ෂණික දර්ශන හුදෙක් අධිකරණමය ක්‍රියාමාර්ග සඳහා පමණක් යොමු කිරීමට හමුදා පාලකයන් උත්සාහ ගැනීම. ඒ වගේම ඔවුන්ට බොහෝ දුරට අවශ්‍ය වෙලා තියෙනවා අවුන් සන් සූකි තවදුරටත්, කියන්නේ මහජනතාවගේ ප්‍රසාදය, ඒ වගේම ජනතා සහය දිනා ගැනීම තවදුරටත් ඉහළයයි කියලා ප්‍රසිද්ධියේ දක්නට ලැබුණොත්. ඉතින් දැන් මේ ක්‍රියාදාමය ඉතාම පැහැදිලි. මොකද අපි මං කලින් සඳහන් කරමින් හිටියෙත් එම ක්‍රියාදාමය ඔය දර්ශනවල දැක්ක ආකාරයට. එකක් තමයි අවුන් සන් සූකි අකර්මණ්‍ය කිරීම. කියන්නේ මේ නඟලා තියෙන චෝදනා බැලුවහමත් යම් කිසි ආකාරයකින්, කියන්නේ මොනවා හෝ චෝදනාවක් ඉදිරිපත් කිරීමක් එවැනි ලක්ෂණ තමයි දකින් ලැබෙන්නේ. කියන්නේ ප්‍රධාන වශයෙන්ම ඇයට ගොනු කරලා තියෙන චෝදනාව තමයි මේ පොදු දේපල මේ අපහරණ පනතයට තමයි මේ ප්‍රධාන චෝදනාව ගොනු කරලා තියෙන්නේ. කියන්නේ ඇගේ ආරක්ෂකයන්ට, අවුන් සන් සූකිගේ ආරක්ෂකයන්ට
සන්නිවේදන උපකරණ වෝකිටෝකි කියලා කියන්නේ වෝකිටෝකි කිහිපයක් මිලදී ගැනීමේදී දූෂණයක් සිද්ධ වුණා කියන එක තමයි පළවෙනි චෝදනාව. ඉන් පස්සේ ඊයේ දිනේදී ඒ චෝදනාවම අලුත් කළ අධිකරණයේ හමුවේ යොමු කළා තිබුණා. ඒ කියන්නේ සන්නිවේදන උපකරණ අවභාවිතේ හේතුවෙන් ජනතාව අතර භීතිය සහ කැළඹීම ඇති කිරීමට මුල් වීම කියන කාරණය මේ සඳහන් කරලා තිබුණා. කොහොම වුණත් මේ වෙනකොට අපිට ඉතාම පැහැදිලි මියන්මාරයේ ඉතාම නරක තැනකට යොමු වෙනවා. දැන් මුල් සති කිහිපය තුල විරෝධතා ව්‍යාපාර අපි දැක්කා සාමකාමීව පවතිනවා. ඒවට ප්‍රහාර එල්ල කිරීමෙන් බොහෝ දුරට හමුදා වැළකී සිටියා. නමුත් දැන් මේ වෙනකොට අමුඅමුවේ ලේ වැගිරීම සඳහා මියන්මාර් හමුදාව පෙළඹිලා තිබෙනවා. ඔවුන්ගේ මර්ධනකාරී හස්තයේ ඉතිහාසයේ පුරාම දියත් වෙච්ච මර්ධනකාරී හස්තය මේ වෙනකොට ක්‍රියාත්මක බව ඉතාම පැහැදිලි. ඔය ජංගම දුරකථනයක් ඔස්සේ රූගත කරන ලද දර්ශන පිළක් අපි දකින්නේ. දැන් මියන්මාරය කියන්නේ පැරණි බුරුමය කියලා අපි හඳුන්වපු රාජ්‍යය. එතකොට මියන්මාරය නිදහස බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුවේ 1948 අවුරුද්දේ. අපි දන්නවා බ්‍රිතාන්‍ය කියන්නේ අධිරාජ්‍යවාදී පාලකයන් තමන්ගේ ග්‍රහණය තියාගෙන හිටපු රටවල් නැවතත් කියන්නේ හිස ඔසවලා තියෙනවා නම් කියන්නේ සම්පූර්ණ ස්ථාවර භාවයට පැමිණලා තියෙනවා නම් ඒ ඉතාම අතලොස්සක් පමණයි. ඉතිහාසයේ පුරාමෙම රටවල් විවිධාකාර ගැටලු වලට මුහුණ පෑවා. දැන් මියන්මාරයේ ප්‍රශ්න අපිට ඍජුවම අධිරාජ්‍යවාදී යුගයට චෝදනා කළ නොහැකි වුණත් ඔවුන්ගේ මේ බෙදා වෙන්කර පාලන ක්‍රමය අර්ථයේ දැන් ඉන්දියාව පකිස්තානය වගේ රටවල් වෙන් වියා මේ වගේ විවිධාකාර සිදුවීම් අපිට පැහැදිලිව පෙන්නුම් කරන්න පුළුවන් මේ අධිරාජ්‍යවාදී රටවල් අධිරාජ්‍යවාදයට යටත් වෙලා තිබිච්ච රටවල් තුළ තිබුණු තත්ත්වය. ඉතින් මියන්මාරයත් බ්‍රිතාන්‍ය කොලනියක්. ඉතින් අවසානයේදී ඒ රට 1948 නිදහස ලැබුවට ඉතිහාසයේ වැඩි කාලයක් පැවතුනේ ඒකාධිපති අධිකාරීවාදී හමුදා ආණ්ඩු යටතේ. ඒ වගේම එක්කෝ හමුදා ආණ්ඩු විසින් පවත්වාගෙන යනු ලබන රූකඩ ආණ්ඩු. ඒ වගේම තමයි දැන් මේ දැන් ක්‍රියාත්මක වන වැඩපිළිවෙලත්. මොකද හමුදාව පාලන බලය අල්ලාගත්තේ එකම එක චෝදනාවක් ඉදිරිපත් කරමින්. ඒ කියන්නේ නොවැම්බර් මාසයේ පැවති මහමැතිවරණය දූෂිතයි කියන චෝදනාව. එම මහමැතිවරණයෙන් 80%කට වැඩි ඡන්ද ලබා ගනිමින් ජයග්‍රහණය කරේ අවුන් සාන් සුකීගේ ප්‍රජාතන්ත්‍රවාදී ලීගය. එතකොට අපි දකිනවා හමුදාවත් මැතිවරණය ඉදිරිපත් කරලා තිබ්බ ඔවුන්ගේ රූකඩ පාලකයන් පිරිසක්. නමුත් ඒ විපක්ෂය ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඉතින් ඒ තත්ත්වයේ අනුව දැන් මේ රබර් රුණ්ඩ යොදාගෙන වෙඩි තැබීමෙන් ජනතාවට සිදු උතුවාල අපි දකින්නේ. නමුත් විරෝධතාකරුවන් පසුබසින ආකාරයක් පෙන්නුම් කරන්නේ නැහැ. දැන් ඔය ප්‍රධාන වශයෙන්ම කියන්නේ මියන්මාරයේ තිබෙන ප්‍රධාන නගර සියල්ලේ මේ වෙනකොට උද්ඝෝෂණ තියෙනවා. ඒ වගේම අන්තර්ජාතික ප්‍රජාව ඉතාම දැඩි ලෙස ක්‍රියාත්මක වෙන. ඇත්තටම මානව හිමිකම් කවුන්සිලය ගත්තාම දැන් ඔවුන්ගේ ප්‍රධාන මාතෘකාවක් විය යුත්තේ මේ කාරණය. මොකද අපි ඊගෙන යම් කතාබහක් වුණත් අපි අර ශ්‍රී ලංකාවට බැට දෙන්නට ඔවුන් තුළ තිබෙන උනන්දුව සහ උද්‍යෝගය මේ වගේ මේ මියන්මාර් ජනතාව අමුඅමුවේ ජන මේ ලෝකයේ ඇස් ඉදිරිපිට විනාශ වෙමින් තිබියදී ඔවුන් වෙනුවෙන් යම් ක්‍රියාමාර්ගයක් ගන්නට පෙළඹෙන ප්‍රමාණය තරම් අර අපිට පහර දෙන්න තියෙන උනන්දුවට වඩා අඩු උනන්දුවක් තියෙන බවක් අපිට පැහැදිලිව පේන්න තියෙනවා. පැහැදිලිවම ඉතින් අපිට ඉතාම දැන් මේ ඇමරිකා එක්සත් ජනපදයේ ඔවුන්ගේ සම්බාධක ක්‍රියාත්මක කිරීම පිළිබඳව තමයි නිවේදන නිකුත් කළේ. දැන් මෙතෙන්දී සම්බාධක වලින් පමණක් මියන්මාර් හමුදා පාලකයන් දැනගස්විය හැකිද, මේ අපි දකින මේ අසාධාරණ ක්‍රියාවලිය නැවතිය හැකිද, අන්න ඒ ප්‍රශ්නය ගැන මෙතෙන්දී සැලකිල්ල යොමු වෙනවා. මොකද දැන් මේ වෙනකොට මියන්මාරය සම්පූර්ණයෙන්ම අර කලින් කියන්නේ අපි ගත්තොත් 1970, 80, 90 දශකවල අපි දැක්ක ඉතාම පීඩාකාරී ජනපීඩක
පාලන රටාව තමයි දැන් මේ වෙනකොට මියන්මාර් හමුදා පාලකයන් ක්‍රියාත්මක කරගෙන ඉන්නේ. දැන් අවුන් සාන් සුකීට දැන් ඔවුන් පාලන බලය අත්පත් කරගත්තේ අර මහමැතිවරණය දූෂිතයි කියමින්. හැබැයි මේ දක්වායේ මහමැතිවරණය දූෂිත බවට ඒ කිසිදු චෝදනාවක් ඒ වගේ අවුන් සාන් සුකී හෝ ඇගේ පක්ෂය ඒ දූෂණ සිදු කළා කියන බවට චෝදනාවක් මේ දක්වා ගොනු කළ නැහැ. ඉතින් දැන් ඒ එවැනි තත්ත්වයක් යටතේ දැන් මම සඳහන් කරා අවුන් සාන් සුකීට තියෙන චෝදනා වෝකි ටෝකි එහෙමත් නැත්නම් සන්නිවේදන කීප උපකරණ කීපයක් මිලදී ගැනීමේ අවභාවිතය සිද්ධ වුණා කියලා. ඒ වගේම මේ අපි දකින්නේ විවිධ ජන කොටස් මේ වෙනකොට ඒ කියන්නේ මියන්මාරයේ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම පොදු ජනතාවගේ ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. විවිධ ආගමිකයන් එතෙන්දී විවිධ ජන කොටස් මේ ભેදයකින් තොරව මේ විරෝධතාවට සම්බන්ධ වෙනව මේ වෙනකොට ඒ විවිධ ප්‍රදේශවල මරණ සිදු වෙලා තිබෙනවා. ඒ ජීවිත හානි සිදුවීමේදී ඒ ජනතාව ඒකරාශී වෙලා ඒ ගෞරව දැක්වීම සිදු කරනවා. ඉතින් ඒ නිසා අපිට දකින්න පුළුවන් මේ මියන්මාර් ජන සමාජය තුළ බෙදීමක් පැවතුනත් මේ හමුදා අධිකාරීවාදය ඔස්සේ නැවත වතාවක් යම්කිසි සංහිඳියාවක් මේ ජනතාව තුළ ඇති වෙලා තිබෙනවා මේ අධිකාරීවාදයට එරෙහිව ක්‍රියා කිරීම සඳහා. දැන් කොහොම වුණත් මියන්මාරය මේ අපි දකින්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී මේ සම්බන්ධයෙන් උත්තර බැඳලා තියෙනවා. කොහොම වුණත් මේ වෙනකොට අන්තර්ජාතික ප්‍රජාව ඉතාම දැඩි ස්ථාවරයක ඉන්නවා. නමුත් තාම ඉතරම් ඉක්මනින් ක්‍රියාකාරී යමක් සිදු වෙන්නේ නැහැ. ඒකයි තියෙන නරක දේ. මොකද අපි දන්නවා මෙවැනි තත්ත්වයන් පාලනය කිරීමට අන්තර්ජාතික ප්‍රජාවට ලොකු වගකීමක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ක්‍රියාත්මක විය යුතුයි. ඒ වගේම දැන් මෙතෙන්දි චීනයට චෝදනා එල්ල වෙනවා. මොකද මියන්මාර් හමුදාව පිටුපස්සේ දිගින් දිගටම අපි ගත්තොත් 90 දශකයේ පවා ඒ හමුදා පාලකයන් තිබිච්ච ලොකුම ශක්තිය තමයි චීනයේ සහය. හැබැයි මේ මේවර කුමන්ත්‍රණයේදී අපිට දකින්න ලැබෙන මතුපිටින් දකින්න ලැබෙන දේ තමයි චීනයේ සහය ඊතරම් ලොකුවට මේ හමුදා පාලකයන්ට නොමැති බව. හැබැයි කොහොම වුණත් දැන් ඒ චීනයටත් මෙවැනි පාලනයකට චීනයේ තියෙන ප්‍රධාන චෝදනාවක් ලෝක පුරාම විවිධ අධිකාරීවාදී ආණ්ඩුවලට සහය දක්වන බවට ගියා. බොහෝ දුර අපිට උපකල්පනය කරන්න පුළුවන් චීනය මේ කුණුකොටට විවෘතව කරතැබීමෙන් වලකී කියලා. මොකද ඔවුන්ට මේ වෙනකොටත් ඇතිපදමට අපවාද ඇතිවලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා මේ වගේ තත්ත්වයන්ට මුහුණ දීමේදී ලෝකය. කොහොම වුණත් අපිට ඉදිරි දින කිහිපය තුළත් මේ ගැන බොහෝ දේ කතා කරන්න තියෙයි. මොකද අපිට ඉතාම පැහැදිලිව පේන්න තියෙනවා මියන්මාර් ජනතාව මේ ඔවුන් තාමත් සූදානම් නැහැ මේ අධිකාරීවාදී ඒ පාලන රටාවේ හමුදා පාලකයන්ගේ යකඩ සපත්තු ඉදිරියේ දන ගහන්නට. අපි දැන් 90 දශකයේ මියන්මාරයේ බලය හමුදාව ඔය 92 වසරේ පැවති මහමැතිවරණය මේ ආකාරයෙන්ම අවලංගු කරමින් මියන්මාරයේ හමුදා පාලන බලය ඒ යුගයේදී අත්පත් කරගත්තා. ඒ අවස්ථාවේදී අවුන් සාන් සුකී හිරගත කරා. නමුත් ඒ අවස්ථාවේ දකින්න නොලැබිච්ච ආකාරයේ ජනතා රැල්ලක් අපි දැන් අද දකිනවා. ඒ නිසා මේ බොහෝ දුරට මර්ධනය කරන්න ඉඩ කඩ තියෙනවා. නමුත් සෑම දිනතාවකම මේ ආකාරයෙන් අධිකාරීවාදී විදිහට මේ ජනතාවගේ සිතුම් පැතුම් ජනතා අවශ්‍යතා අභිලාෂයන් මර්ධනය කරගෙන ඉන්නට මේ මියන්මාර් හමුදා පාලකයන්ට හැකි වෙයි කියලා විශ්වාස කරන්නේ නැහැ. මොකද මේ එකක් තමයි මේ තාක්ෂණික වශයෙන් දියුණු යුගයේ ජනතාව අදහස් හුමාරු කර ගැනීම වළක්වන්නට බෑ. ඒ වගේම ජනතාව ලෝකයේ තත්ත්වය දන්නවා. ඒ නිසා අපිට ඉතාම පැහැදිලි මේ වෙනකොට මියන්මාරය ජනතාව තුළ ලොකු අභිලාෂයක් තියෙනවා මේ තමන්ට අහිමි වෙච්ච ප්‍රජාතන්ත්‍රවාදී නිදහස දිනා ගැනීම සඳහා. මියන්මාරයේ පවතින තත්ත්වය වර්තමාන තත්ත්වය කොහොමද ඉදිරියේදී සිදුවන නවතොරතුරු ඔබට සිවුදෙස වැඩසටහන ඔස්සේ දැක බලා ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන සූදානම් බොහෝ දෙනා බලාපොරොත්තු වන කොරෝනා වසංගත තත්ත්වයේ නවතම තොරතුරු මොනවද කියලා. දැන් කොරෝනා වසංගතයෙන් බේරෙන්නේ කොහොමද අපි සහ ඊට තියෙන ප්‍රතිකාර මොනවද කියන කාරණය ගැන විවිධාකාරයෙන් තොරතුරු ඉදිරිපත් කිරීමක් කරනවා. ඇත්තටම දැන් වෛද්‍ය විශේෂඥයන් කියපු ආකාරයට මේ කොරෝනා වෛරසය වැළඳුණාට පස්සේ ශරීරගත වුණාට පස්සේ යම් කෙනෙකුට විවිධාකාරයේ ආබාධ ඇතිවන්නට පුළුවන් කියලා ඉදිරියේදී තොරතුරු
ඉදිරිපත්වෙලා තිබුණා. ඇත්තටම මේ වෙනකුට ඉදිරිපත්වෙලා තියෙන තොරතුරුත් එක්ක ඊට කිසියම් හෝ ආකාරයක පිළියමක් එන්නත් මගින් ලබා ගන්න බැරිද? ඔව්, දැන් ඇත්තටම සංජීවනී මේ තත්ත්වය ඉතාම සාධනීය, වගේම මේ අලුත් අධ්‍යයනවල ප්‍රතිඵල ක්‍රමක්‍රමයෙන් එළිදකිමින් පවතිනවා. ඉතින් අපිට යම් සුබවාදී බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් මේ වසංගතය පාලනය කිරීම සඳහා හැකියාවක් ලැබිලා තියෙන බවට මානව වර්ගයාට. මොකද මෑත ඉතිහාසයේ මානව වර්ගයාට, කියන්නේ පුද්ගල ජන ජීවිතයට, ජන සමාජයට එල්ල වෙච්ච ඉතාම දරුණුම තර්ජනය තමයි මේ කොරෝනා වසංග තත්ත්වයෙන් ජනතාවට එල්ල වුණේ. එතකොට මේකෙන් මිදෙන්නට ප්‍රධාන මාර්ගයක් විදිහට තමයි මේ එන්නත්කරණය හඳුන්වා දෙනු ලැබුවේ. සෞඛ්‍ය පුරුදු හා සමගාමීව එන්නත්කරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම තුළින් දැන් එකක් තමයි ලෝකෙ බොහෝ රටවල එන්නත්කරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ශ්‍රී ලංකාවත් ඇත්තටම මුල් අවස්ථාවේදීම ඒ මුල් ගොන්නේ රටවල් අතරට එකතු වෙන්නට ලැබීම ශ්‍රී ලංකාවටත් එක්තරාකාරයක වාසිදායක තත්ත්වයක්. අපි දැන් කතා කරන්නේ, අපි දැක්කා අපේ ජනතාව අතරත් ලොකු උනන්දුවක් තියෙනවා එන්නත් ලබා ගැනීම සඳහා. දැන් මේ එන්නත්කරණ වැඩපිළිවෙලේ සාර්ථක භාවය ගැන ලෝකෙ පුරාම විවිධ රටවල විවිධ විද්‍යාත්මක ආයතන, විද්‍යාඥ කණ්ඩායම්, වෛද්‍යවරුන් පරීක්ෂණ පවත්වමින් ඉන්නවා. දැන් අපි මේ කතා කරන්න යන්නේ පබ්ලික් හෙල්ත් ඉංග්ලන්ඩ්, එහෙමත් නැත්නම් බ්‍රිතාන්‍යයේ මහජන සෞඛ්‍ය පිළිබඳ අධ්‍යයන වාර්තාවක් විසින් ප්‍රකාශයට පත් කරන ලද කාරණා BBC ලෝක සේවය ඔස්සේ ඔවුන්ගේ මාධ්‍ය වාර්තාවල දක්නට ලැබෙනවා. එතකොට දැන් මේ අලුත්ම අධ්‍යයනය බ්‍රිතාන්‍යයේ මහජන සෞඛ්‍ය බලධාරීන් විසින් සිදු කරන ලද අලුත්ම සමීක්ෂණයට, කියන්නේ මේ අධ්‍යයනයට සම්පූර්ණ විද්‍යාත්මක අධ්‍යයනයක් ඔවුන් කරලා තියෙනවා මේ එන්නත්වල සාර්ථක භාවය පිළිබඳව. එතකොට මේ මුලින්ම මේ අධ්‍යයනයට ලක් වුණේ මොකද, අපි ගත්තොත් බොහෝ රටවල ක්‍රියාත්මක වෙච්ච ක්‍රමවේදය තමයි මුලින් අවුරුදු 80ට වැඩි ජනතාවට එන්නත් ලබා දීම. එතකොට බ්‍රිතාන්‍යෙත් ඒ ප්‍රතිපත්තිය තමයි ක්‍රියාත්මක වුණේ. එතකොට අපිට වාර්තා වෙනවා මේ අවුරුදු 80ට වැඩි ජනතාව අතර මේ අපි දන්න ඔවුන් තමයි ඉතාම දරුණුම කණ්ඩායම මේ රෝගයෙන් තර්ජනයක් එල්ල වෙන. එතකොට එම කණ්ඩායමට තිබෙන අනතුරුදායක බව 80%කින් පමණ අඩු කරන්නට එන්නත්කරණේ හේතු වෙනවා කියලා මේ බ්‍රිතාන්‍යයේ මහජන සෞඛ්‍ය පිළිබඳ ආයතනයේ සිදු කළ අධ්‍යයනයකදී පැහැදිලි වෙලා තිබෙනවා. එතකොට දැන් මේ එන්නත් වර්ග දෙකක් මේ සඳහා ඔවුන් ඒ පරීක්ෂණ සඳහා යොදාගත්තා. එන්නත් වර්ග දෙකක් ජනතාවට ලබා දීමේ දත්ත සහයින් පසුව රෝගී වූවන් පිළිබඳ ඒ මේ රෝගීන් ව්‍යාප්තිය, මරණ සංඛ්‍යාව මේ සියල්ල ගැන පුළුල් සොයා බැලීමක් කරලා තියෙනවා විද්‍යාත්මක වශයෙන්. ඒ අනුව තමයි පැහැදිලි වෙලා තිබෙන්නේ අර අවුරුදු 80ට වැඩි කණ්ඩායමට, මේ එන්නත් ලබාගත් කණ්ඩායමට කිසිදු අතකින් අර රෝගයේ තර්ජන එල්ලවීමක් මේ ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එන්නත් ලබාගත් අවස්ථාව. එතකොට දැන් අර අපි කතා කරමින් සිටි බ්‍රිතාන්‍ය සිදු කළ ඒ විද්‍යාත්මක අධ්‍යයනය පිළිබඳව, එතකොට ඔවුන් මේ සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත, දැන් ශ්‍රී ලංකාවේ ලබා දෙන එන්නත සහ මුලින්ම හඳුන්වා දෙනු ලැබූ ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත යොදාගෙන තිබෙනවා. එතකොට ඒ අනුව පැහැදිලි වෙලා තිබෙනවා මේ ජනතාව අතර විශේෂයෙන්ම අවුරුදු 80ට වැඩි පුද්ගලයන් අතර මේ COVID-19 රෝගයේ අතුරු ආබාධ ඇතිවීම සහ ඒ වගේම ඒ නිසා කියන්නේ රෝහල් ගත කිරීම, දැඩි සත්කාර ඒකකවලට යොමු කිරීම, මේ වගේ තත්ත්වයන් ඇතිවීමට තියෙන ඉඩකඩ 80%කින් වළකාලනවා කියලා මේ ආකාරයෙන් අපිට මේ අලුත් වෛද්‍ය අධ්‍යයනය මගින් පැහැදිලි වෙලා තිබෙනවා. කිසියම් රටකට හෝ කණ්ඩායමකට යුදමේ තර්ජනයකට මුහුණ පාන සිද්ධ වෙලා තිබෙනවා නම් හෝ ඒ සඳහා ඉඟියක් හෝ තිබෙනවා නම් අවිශක්තිය තව තවත් ශක්තිමත් කර ගැනීම, දැඩි කර ගැනීම මේ කණ්ඩායම තුළින් දක්නට ලැබෙනවානේ. දැන් මෙතනද විවිධාකාරයේ නව අවියායුධ නිපදවීම සිද්ධ වෙනවා. ඔන්න දැන් කෘතිම බුද්ධිය සහිත නව අවියායුධ නිපදවීමක් සම්බන්ධයෙන් තොරතුරක් ඔබට කියන සූදානම් වෙන්නේ මේ චීන සහ රුසියා තර්ජනවලට මුහුණ දෙන්නට ජෝ බයිඩන්ගේ සහයෝගය ලැබෙන තවත් පියවරක්. ඔව්. ද
දැන් අපිට ඇමරිකාක්සත් ජනපදයේ එකක් තමයි මේ බයිඩන් පාලනයේ යටතේදී අපිට දකින්න ලැබෙන දෙයක් නැවත වතාවක් අර ගෝලීය තර්ජන පිළිබඳව ඔවුන් විශාල උනන්දුවක් දක්වන ලකුණු පෙන්නුම් කරනවා. ඒ වගේම ගෝලීය යුදමය වැඩපිළිවෙල ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනයේ යටතේ යම් කිසි කප්පාදුවකට ලක් කරනු ලැබූ ගෝලීය යුදමය වැඩපිළිවෙල නැවත වතාවක් ශක්තිමත් කරන්න බයිඩන් පාලනය උත්සුක වන ලකුණු පෙන්නුම් කරනවා. ඉතින් අපි මේ කතා කරන්නේ විශේෂ වාර්තාවක්. මේ වාර්තාව සකස් කරලා තිබෙන්නේ කොමිසමක් මගින් මේ ඇමරිකාවේ යුදමය අවශ්‍යතා පිළිබඳව අනාගත තාක්ෂණික අවශ්‍යතා පිළිබඳව සලකා බලපු මේ කණ්ඩායමේ විශේෂඥ කණ්ඩායම සකස්ව වාර්තා. මේ විශේෂඥ කණ්ඩායම මෙහි නායකත්වය දීලා තින්නේ එරික් ෂෙඩ්මුඩ්. ඔහු Google ආයතනයේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා. එතකොට දැන් එම වාර්තාව මගින් පෙන්වා දෙනවා ඇමරිකා එක්සත් ජනපදයේ වැඩි වැඩියෙන් මේ අධිතාක්ෂණික අවි පාවිච්චි කිරීම ඉහළ නංවන්න ඕන කියලා අර කලින් සඳහන් කළ පරිදිම ගෝලීය වශයෙන් ඔවුන්ට තියෙන ලොකුම අභියෝග තමයි රුසියාව සහ චීනය ශක්තිමත් වීම කියන කාරණේ. ඒ නිසා අර කන්වෙන්ෂනල් වෙපන් සාමාන්‍ය සම්ප්‍රදායික අවි වෙනුවට කියන්නේ අපි ගත්තොත් ඍජුව මිනිසුන් යොදා ගැනීම වෙනුවට තාක්ෂණික උපකරණ යොදා ගැනීමෙන් සිදු කරන අනාගත යුද්ධයක් සඳහා ඇමරිකාව සූදානම් විය යුතුයි කියන කාරණේ. දැනටත් ඔවුන් යොදා ගන්නවා ප්‍රෙඩේටර් වගේ ඩ්‍රෝන් යාන යොදා ගන්නවා ප්‍රහාර සඳහා. ඉතින් මේ තත්ත්වයේ ඉදිරි කාලයේදී යම් කිසි ආකාරයක වැඩිවීමක් පෙන්නුම් කරයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. මේ වාර්තාව බයිඩන් පාලනයට ලබා දීලා තියෙනවා ඒ කණ්ඩායම විසින්. ඉතින් අනුව අපිට ඉදිරි කාලය තුළ ඇමරිකාවේ මේ අවිශක්තිය පිළිබඳව යම් කිසි ආකාරයක අලුත් කියන වෙනස්කම් කිහිපයක් දැක් ගන්න ලැබේවි කියලා විශ්වාස කරන්න පුළුවන්. නිකොලස් සාකෝසි කියලා කියන්නේ ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයෙක්. ඔහුට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වුණා කියලා ඔබ දන්නවා. එහි අවසන් තීන්දුව ලැබිලා තියෙන මේ වෙනකොට බලමු ඔහුට ලැබිලා තියෙන්නේ මොන වගේ දඬුවමක්ද කියලා. ඔව්, බොහොම මතභේදකාරී චරිතයක් නිකොලස් සාකෝසි. අපිට මතකයි ඔහුගේ පාලන සමය තුළ විවිධ හැලහැප්පීම් සිදු වුණා. පෞද්ගලික ජීවිතයේත් ඔහු බොහොම හැලහැප්පීම් සහගත. ඒ වගේම ඔහුගේ පෞද්ගලික ජීවිතයත් විවිධාකාර ඔහුගේම ක්‍රියාකාරකම් නිසා ඇති වෙච්ච ගැටලුවලින් සමන්විත වෙච්ච ජීවිතයක් ගත කරේ. ඒ වකවානු 2014 අවුරුද්දේදී ඔහු පාලන සමයේදී සිටියේදී විශේෂයෙන්ම පාලනෙන් ඉවත් වුණාට පස්සේ ඔහු යම් කිසි ආකාරයක උත්සාහයක් දරලා තියෙනවා අධිකරණමය කටයුත්තකට මැදිහත් වෙන්න. ඒ මැදිහත් වීමේ ක්‍රියාවලියේදී සාකෝසි සහ ඔහුගේ කණ්ඩායම උත්සාහ දරලා තිබෙනවා. මේ දැන් පැහැදිලි වෙලා තියෙනවා මේ පරීක්ෂණවලදී සම්පූර්ණයෙන් සනාථ වෙලා ඒ නඩු විභාගයේදී ඒ තීන්දුව ලබා දීලා තිබෙනවා. ඒ අධිකරණයට බලපෑම් කිරීමට උත්සුක වීම කියන කාරණය මත නිකොලා සාකෝසිට අවුරුදු 3ක සිරදඬුවම් නියම කරලා තිබෙනවා. හැබැයි දූෂණ චෝදනා මත හැබැයි අවුරුදු 2කට මේ සිරදඬුවම අත්හිටවල තිබෙනවා. ඉතින් ඒ අනුව බැලුවහම ප්‍රංශයේ මෑත කාලීනව හිටපු ජනාධිපතිවරයෙක් මෙවැනි අපවාදයට ලක් වෙච්ච පළවෙනි අවස්ථාව විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මේ ගැන බොහෝ තොරතුරු තියෙන නමුත් අපිට කාල වේලාව නැහැ ඒ ගැන කතා කරන්න. හොඳ, අපි මේ අපි තවත් සුන්දර දෙයකින් වැඩසටහන අවසන් කරමු. ජපානයේ සුන්දර කාලයක් එළඹිලා තිබෙනවලු. ඔව්, දැන් සාමාන්‍යයෙන් ජපානය අපි දන්නවා. ඔය හැම අවුරුද්දකට අපි මේ ගැන කතා කරනවා. ඒ වගේම ජපානය ගැන තොරතුරු දන්න, ජපානය ගැන ඇල්මක් තියෙන අපේ ප්‍රේක්ෂකයන්, ඒ වගේම අපේ ජනතාව දන්නවා සකුරා මල්. එහෙමත් නැත්නම් ඔය අපි දකින මේ චෙරි මල් ජපානයේ පිපීම තමයි එය වසන්තයේ උදාව විදිහට නිල වශයෙන් සලකනු ලබන්නේ. ඉතින් ඉතාම සුන්දර කාලවකවානුවක් මේක. කොටින්ම කැලෙන්ඩරයක් සකස් කරනවා මේ චෙරි බ්ලොසම්ස්. එහෙමත් නැත්නම් චෙරි මල් පිපීමේ ක්‍රියාවලිය විවිධ පළාත්වල සිදුවෙන දිනවකවානු වලල්ල. හැබැයි කනගාටුවට කරුණක් මෙවර නම් මේ චෙරි බ්ලොසම් එහෙමත් නැත්නම් සකුරා මල් පිපීමේ උත්සවය සීමා කරන්න තීරණය කරලා තිබෙනවා. මේ පැන්ඩමික් එහෙමත් නැත්නම් මේ කොරෝනාව සංගතත්වය මුල් කරගනිමින් ඉතින් ලෝකයේ බොහෝ උත්සවවලට වගේම සකුරා මල් උත්සවයටත් මෙවර කණකුක හඬලා තියෙනවා. වසන්තයේ උදා වුණත් ඒ සමරන්නට ජනතාවට වරම් නැහැ.
එහෙනම් අපි අදට සමගන්නම් හෙට උදෑසන ආයෙත් මේ වගේම තොරතුරුත්කෝ බහමුණ බලාපොරොත්තු වෙන් අද සිවුදෙස මැදිරියට පැමිණීමේ මේ තොරතුරු විශ්ලේෂණය කරන්න ප්‍රවීණ විදේශ විත්ති විචාරක මාධ්‍යවේදී ප්‍රසාද් දඩංගොඩගේ අයිබෝවන්. එහෙනම් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා අයිබෝවන්.